දැන් අපි බලමු code blocks තුල අපගේ පළමු C source file එක නිර්මාණය කරන්නට. මම මෙහිදී මෙන්න මේ start here කියන මෙන්න මේ tab එක close කරනවා. මට අවශ්‍යයි C source file එකක් නිර්මාණය කරන්නට. මුලින්ම අපි project එකක් නිර්මාණය කරගනිමු. මේ සඳහා අපි file menu එකට යනවා. මම select කරනවා new. මෙහි ඔබට දැක ගන්න පුළුවන් project. මම මේ select කරනවා. මේන් ඔබට තෝරා ගන්නට පුළුවන් template එකක්. මෙහිදී අපිට අවශ්‍ය වෙන්නේ console applications නිර්මාණය කරන්නට. මම මෙහිදී තෝරා ගන්නවා console. ඒ වගේම මම මෙහි අපිට පේනවා ඇති console application. මම මේ select කරනවා. ඉන්පසුව go button එක මත click කරනවා. ඉන්පසුව අපිට ලැබෙනවා මෙන්න මේ dialog box එක. Next. මෙහිදී මම තෝරා ගන්නවා මට අවශ්‍ය කරන programming language එක. මෙහිදී අපිට options දෙකක් තියෙනවා. එකක් තමයි C. එහෙම නැත්නම් C++. මෙහිදී අපි තෝරා ගන්නට අවශ්‍ය වෙන්නේ C. So next project එක සඳහා ඔබට title එකක් ලබා දෙන්නට පුළුවන්. මම මෙහිදී chapter 1 කියලා title එක ලබා දෙන්නම්. ඔබට පේන ඇති මම මෙහිදී space එක ඉවත් කරනවා. chapter_1 කියලා ලබා දෙන්නම්. ඒ වගේම folder to create project in. මෙහිදී මේ project එක අපි පරිගණකයේ යම්කිසි ස්ථානයක drive එකක folder එකක් තුල තමයි සකස් කරන්නේ. ඉතින් අදාළ folder එක අපි මෙහිදී select කරන්නට අවශ්‍යයි. මම මෙහිදී අදාළ folder එක select කරන්න. මේ ආකාරයට ඔබ පේන විදිහට මම desktop එකේ සිටින්නේ. desktop එකේ මම create කරන folder එකක්. මේකට මම නම දෙන්න C කියලා. ඉන්පසුව මෙම C folder එක තුල මම click කරනවා තවත් folder එකක්. ඒකට මම නම දෙන්න chapter 1 කියලා. chapter_1. ඒ තමයි මම select කරන්නේ. ඊපස්සේ okay. දැන් අපිට පේනවා ඇති folder path එක වශයෙන් අපි දුන්නේ desktop එකේ C folder එක තුල තිබෙන chapter 1 කියලා. folder. ඉන්පසු මම next button එක මත click කරනවා. මේදී ඔබට පේනවා ඇති අප භාවිතා කරන්නට අවශ්‍ය කරන compiler එක තෝරාගෙන තිබෙනවා. compiler GNU GCC compiler එක. ඉතින් මේ මුකුත් වෙනස් කරන්නට ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ තමයි default compiler එක අපි භාවිතා කරන්නේ. ඒ වගේම මම මෙහිදී create debug configuration මම මෙය deselect කරන්නම්. create release configuration මම මෙය deselect කරන්නම්. ඉන්පසු මම මෙහි finish කියන බටන් එක මත click කරනවා. ඩබට පේනවා ඇති අපි මෙන්න මේ ආකාරයට project එකක් අපි නිර්මාණය කරගත්තා. project එකේ file structure එක ඔබට management pane එක තුල මේ ආකාරයට දැක ගන්නට පුළුවන්. ඒ වගේම මෙහි ඔබට පේනවා ඇති main.c කියන C source file එක අන්තර්ගත වෙලා තිබෙනවා. මම මේ select කරනවා. මේ double click කරනම් ඔබට පේනවා ඇති C source file එක මේ විදිහට අපිට විවෘත කර ගන්නට පුළුවන් වුණා. දැන් මට හැකියාව තිබෙනවා මෙම C source file එක ඔබ පේන ඇති මෙහි අන්තර්ගත වෙලා තිබෙනවා C කේතයක් මේ තිබෙන්නේ C source එක. දැන් මට හැකියාව තියෙනවා මෙය compile කරන්නට. දැන් මෙහිදී අපිට ලැබිලා තියෙන main.c කියන C source file එක code blocks මෘදුකාංගය මගින් අපි මෙම project එක නිර්මාණය කරන අවස්ථාවේදී සකස් කළ C source file එකක්. තවමත් අපි මේ කෝඩ් එක පිළිබඳව අදහසක් ගෙන නැහැ. ඉතින් ඒ ගැටලුවක් නෑ. අපි ඊළඟ පරිච්ඡේදය තුලදී අපගේ C programs නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා code blocks තුල. මම මෙහිදී මෙම C source file එක compile කරනවා. compile කරන්නට කලින් මට අවශ්‍යයි මෙන්න මේ folder එක. එහෙම නැත්නම් අපගේ project එක තියෙන folder එක විවෘත කරගන්නට. මේ සඳහා මම විවෘත කරගන්නවා Windows Explorer එක. Windows Explorer එකේ බියනවා desktop C මෙහි ඔබට පේනවා තියෙන chapter_1 folder එක. ඒ තුල තමයි අපගේ chapter_1 folder එක තියෙන්නේ මේ ආකාරයෙන්. මෙහිදී ඔබට පේනවා ඇති main.c කියන source file එක. දැන් අපි බලමු main.c කියන C source file එක compile කරගන්නේ මොන ආකාරයෙන්ද කියලා. මේ සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන් build menu එක. build menu එකේ ඔබට දැක ගන්න පුළුවන් compile current file කියන command එක ඔබට මේ select කරන්නට පුළුවන් මේ ආකාරයෙන්. ඔබට පේනවා ඇති compile එක මේ ආකාරයට compile වීමක් සිද්ධ කරනවා. ඒදී ඔබට පේනවා ඇති object file එකක් නිර්මාණය වෙනවා. ඉතින් මේ තමයි compilation එක. ඒ වගේම අවසානයේදී ඔබට පේනවා ඇති process terminated with status 0, zero errors, errors කිසිවක් අන්තර්ගත වෙලා නැහැ. දැන් මම මෙම project එක අන්තර්ගත වෙලා තිබෙන folder එකට ගියොත් desktop එකේ එම folder එක මම විවෘත කරගන්නවා. ඔබට පේනවා ඇති මෙහි තිබෙනවා obj කියලා folder එකක්. මේ obj ෆෝල්ඩ් එක මම විවෘත කරොත් එහි තිබෙනවා release ෆෝල්ඩ් එක. Release ෆෝල්ඩ් එක තුල අපිට දැනගන්න පුළුවන් main.o කියන object file එක. දැන් මට අවශ්‍යයි මෙය run කරන්නට. මේ run කිරීම සඳහා මම select කරනවා build menu එකේ run. අපිට පේනවා ඇති මෙහිදී it seems that this project has not been built yet. Do you want to build it now? මේදී අනිවාර්යයෙන්ම ඔබට අවශ්‍ය නම් යම් ප්‍රෝග්‍රෑම් එකක් run කරගන්නට මුලින්ම අපි ඒ අදාළ C source ෆයිල් එක compile කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපිට පේනවා ඇති compile කරන අවස්ථාවේදී සිද්ධ වන්නේ එහි object ෆයිල් එක නිර්මාණය වීම පමණයි. නමුත් ප්‍රෝග්‍රෑම් එක run කරන්නට නම් අපට අවශ්‍ය වෙනවා executable ෆයිල් එකක් නිර්මාණය කරන්නට. එම නිසා මතක තබා ගන්න C source ෆයිල් එකක් code blocks තුල run කරගන්නට අවශ්‍ය නම් එහෙම නැත්නම් execute කරගන්නට අවශ්‍ය නම් C program එක අපි එම C program එක build කරන්නට අවශ්‍යයි. මම මේ cancel කරන්නම්. ඉතින් අපි බලමු මෙහිදී ඔබට yes button එක press කිරීමෙන් මෙය build කරගන්නට පුළුවන්. එසේ නොමැතිනම් ඔබට හැකියාව තියෙනවා මෙන්න මේ menu එකේ තිබෙන build කියන command එක select කරන්නට. keyboard shortcut වන්නේ control F9. එසේ නොමැතිනම් අපිට පුළුවන් මෙනු එකට පහළින් තිබෙන මෙන්න මේ build කියන tool bar icon එක මත click කරන්නට. මම මේ මත click කරන්න. අපිට පේනවා ඇති මෙහිදී main.c කියන මෙන්න මේ C source file එක අපි build කිරීමක් සිදු කරා. build කරාට පස්සේ අපිට ලැබෙනවා chapter_1.exe කියන මෙන්න මේ executable file එක. දැන් මට හැකියාව තිබෙනවා run කරන්නට. executable file එකක් හැදුනට පස්සේ තමයි අපිට පුළුවන් මෙය run කරන්නට. මම මෙන්න මේ run button එක මත click කරනවා. අපිට පේනවා ඇති අපිට මෙන්න මේ වගේ Windows command prompt එක තුල hello world කියන output එක ලැබෙනවා. ඒ වගේම chapter_1.exe file එක තමයි මෙහිදී execute වීම සිද්ධ වෙලා තිබෙන්නේ. දැන් අපි C source file එක build කරාට පස්සේ බලමු folder එක තුලට පිවිසිලා folder එකේ මොනවද අන්තර්ගත වෙන්නේ කියලා. chapter_1 කියන මන්නේ මේ project එක තුල ඔබට පේනවා ඇති අපි නිවැරදිව program එක build කරාට පස්සේ කලින් තිබුණේ obj folder එක පමණයි. ඒ තුල තමයි object file එක තිබුණේ. නමුත් දැන් අපිට තිබෙනවා bin කියන folder එක. bin යනුවෙන් අදහස් කරන්නේ binary කියන එක. මේ bin folder එක විවෘත කරාට පස්සේ ඔබට පේනවා ඇති ඒ තුල තිබෙනවා release කියන folder එක. release folder එක තුල තමයි executable file එක අන්තර්ගත වෙන්නේ. මෙහිදී executable file එකේ නම වශයෙන් තිබෙන්නේ මෙහි අපි ලබා දුන්න project එකේ නම. ඒ තමයි chapter_1. එතකොට හැකියාව තියෙනවා අවශ්‍ය නම් මේ double click කරලා run කරන්නට. මේ double click කරන්න. අපිට පේනවා ඇති double click වුණාට පස්සේ එය run වෙලා නැවත close වෙනවා. මේ සාමාන්‍ය සිද්ධියක්. සාමාන්‍යයෙන් command prompt window එක තුල application එක run කරද්දී එය run වෙනවා. නමුත් අපිට ඒ බලා ගන්නට විදිහක් නැහැ මොකද ඒ ශනිකව ක්ලෝස් වීම සිද්ධ වෙන නිසා. නමුත් ඔබට අවශ්‍ය නම් ඒ රන් කරන්නට පුළුවන් command prompt එක භාවිත කරමින් මෙහිදී අපිට හැකියාව තිබුණා command prompt එක ලබා ගන්නට. මම මෙහිදී command prompt එක ලබා ගැනීම සඳහා type කරනවා cmd. වෙනදී මෙතන command prompt එක මම ඒක select කරනවා. command prompt එක ඔබට යොදා ගන්නට පුළුවන්. මම මෙහිදී cd double dot ඔබට පේනදී මම fold එක එලියට එනවා C පසුව CD. මට අවශ්‍යයි desktop එකට යන්නට. ඒ සඳහා මුලින්ම මම කරන්නට ඕනේ drives. මේදී අපිට යන්නට ඕනේ users folder එක තුළට CD space users. ඒ තුළ තිබෙනවා gurulk කියන folder එක. gu මේ ආකාරයෙන් යනවා CD gu මේ ආකාරයට අපිට පේනවා ඇති. මේ තුල තමයි desktop එක තියෙන්නේ. cd desktop. ඒ තුල තිබෙනවා cdc. ඒ වගේම chapter cd chapter 1. මෙහි bin folder එක. මේ ආකාරයෙන් ඔබට පේන ඇති command prompt එක භාවිතා කරලා මේ දේ සිදු කරගන්න ඕන. ඔබට විශාල කාලයක් යොදවන්නට සිද්ධ වෙනවා මේ ආකාරයට command භාවිතා කරලා ඒ අදාළ files run කරගන්නට. මම මේදී release folder එක තුලට යනවා cd release e thula තමයි තිබෙන්නේ පේනවා නේ මම dir command එක භාවිතා කරොත් chapter_1.exe file එක ඉතින් එයා අපිට run කරන්නට පුළුවන් මම ඉදි මේ ආකාරයෙන් select කරලා enter කරොත් උඩ පේන ඇති program එක run වෙනවා මේ ආකාරයෙන් දැන් මෙම ක්‍රියාවලිය ඊටාත්ම වේලාවක් ගත වෙන ඒ වගේම විශාල පරිශ්‍රමයක් දරන්නට සිද්ධ වෙන දෙයක්. නමුත් අපිට පේනවා ඇති code blocks භාවිතා කරද්දී අපිට මේ ඊටාත්ම පහසුවෙන් කරන්නට පුළුවන් එක බටන් එකක් press කිරීමෙන්. මෙහි තිබෙන run බටන් එක මත press කිරීමෙන් ඔබට ඊටාත්ම පහසුවෙන් ඒ අදාළ executable file එක run කර ගන්නට පුළුවන්. මේ තමයි code blocks වල තිබෙන විශේෂත්වය. ඉතින් C programs නිර්මාණය කරද්දී සාමාන්‍ය ක්‍රමවේදය තමයි text editor එකක් සහ command line interface එක භාවිතා කරලා ඒ දේ සිදු කරගන්න එක. නමුත් මිට වර්ෂ කීපයකට කලින් ඔබට මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන් සිදු කරන්නට අවස්ථාවක් තිබුණේ නැහැ. මොකද මෙවැනි IDEs C programs සඳහා නිර්මාණය වෙලා තිබුණේ නැහැ. ඉතින් එවැනි කාලවලදී තමයි අපි සාමාන්‍ය text editor එකක් සහ command prompt එක භාවිතා කරලා C programs නිර්මාණය කරේ. නමුත් දැන් අපට code blocks වැනි softwares තිබෙනවා. IDEs. ඉතින් මෙම IDEs භාවිතා කරලා අපිට විශාල වශයෙන් අපගේ කාලය ඉතිරි කර ගන්නට පුළුවන් programs නිර්මාණය කිරීමේදී.